උද්දික ප්‍රේමරත්න ගායකයෙක්, රංගන ශිල්පියෙක්, එතනින් ගියාට පස්සේ නිවේදකයෙක්, එතනින් ගියාට පස්සේ මන්ත්‍රීවරයෙක්. ඉතින් මේ හැම පැත්තක්ම ආවරණය කරන දවන්ත ආදරය කරන චරිත හැමෝගෙම ආදරය ඉහළින්ම ලැබෙන චරිතයක් බවට පත් වෙලා තිනවා. ඉතින් අයිබෝවන් කියලා පිළිගන්නවා මේ අපේ සුන්දර කතා බහට. අයිබෝවන්, අයිබෝවන්. උද්දික ප්‍රේමරත්න මං ඇත්තටම ඔයා මේ 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 ආපු ඔයාගේ භූමිකාවල් එක එක රඟපාලා තිනුන රංගන ශිල්පියෙක් විදියට, නිවේදකයෙක්, දැන් මන්ත්‍රීවරයෙක්, මුලින්මනේ ගායකයෙක් විදියට, සංගීත කණ්ඩායමකින් මේ ආපු ගමන මගේ වැඩියෙන්ම හිත නැවතුණු තැනම කොතනද? මෙහෙමයි, දැන් එහෙම හිත හැම එකකම හිත තියෙනවා. හැම එකකම හිත සහ කැමැත්ත ආසාව තියාගෙන ඉස්සරහට යනවා. ඒ දේවල් සියල්ල මා තුළ තියෙන මම සහ ප්‍රේක්ෂකයන් රටේ ජනතාව අතර තියෙන ගනුදෙනුව. ඒක හැම වෙලාවෙම හොඳ විදිහකට, බොහොම සාධාරණ විදිහකට, හැමෝටම හොඳ විදිහකට පවත්වගෙන යන එක තමයි යන තැන තමයි මගේ හිත නතර වෙලා තියෙන්නේ. ගායකෙක් විදිහට හොරයිසන් සංගීත කණ්ඩායමෙන් තමයි ගමන පටන් ගන්නෙ. මට මතකයි චන්දන ලියාරච්චි කලාශිල්පියාගේ සින්දු තමයි මුලින්ම ගායනා කරන්නේ ඔබ සංගීත කණ්ඩායමට ඇවිල්ලා. මං හරිද? ගායකෙක් විදිහට නම් ඉතින් කුඩා කාලේ ඉඳන් මේ දේවල් කළා. අනුරාධපුරේ මගේ මිත්‍රයොත් එක්ක සංගීත කණ්ඩායමල අපි වැඩ කරා. ඉතින් එහෙමනේ අපේ සංස්කෘතිය ඇතුළේ තියෙන එහෙම නිර්ම සංගීත ශේෂ්ත්‍රයට එන්නේ එහෙමනේ බොහෝ වෙලාවට. ඊට වඩා වෙනස් ක්‍රම තියෙනවා. නමුත් ඕක තමයි බහුලව අපිට දකින්න ලැබෙන අත්දැකීම. ඉතින් ඒ හරහා ඊට පස්සේ හොරයිසන් බෑන් එකට එකතු වෙනවා. ඊට පස්සේ ඉතින් බෑන් කණ්ඩායම් සංගීතයෙන් බැහැර වෙනවා. ඉතින් නමුත් සංගීතය කියන එක ඉතින් ඒකට ඉඩ තියෙනවා ජීවිතේ තාමත්. හොඳයි, දැන් අපි මේ කතාබහ පොඩ වෙනස්ම තැනකට යන්න අරන් යන්න කියලා අපි කල්පනා කරා. සාමාන්‍යයෙන් අපි හැමදාම කලාකරුවන් ගැන දන්න දෙයට වඩා වෙනස් පැත්තක්, වෙනස් පිටුවක් පෙරලන්න මේ හදන්නේ. දන්නවද බලන්න මේ අපි අහන ප්‍රශ්න. උද්දික ප්‍රේමරත්න කියන ආදරණීය කලාශිල්පියා, එම නැත්තම් මන්ත්‍රීවරයා, එම නැත්තම් බොහොම සහෘද හිතවත මිත්‍රයා, මේ ඈත අතීතර මෙයාගේ පිටු එකෙන් එක පෙරලනකොට මතකද දියතලාවේ හරි කොහරි රේස් ක්‍රොස් තරගයක් බලන්න ගිහිල්ලා වයිෆ්ල යාළුත් එක්ක යනවා ලොකු ගමනක්, ට්‍රිප් එකක් යනවා. ඊට පස්සේ ඔයා වයිෆ්ල ටික යාළුවන්ගේ ඔයාගේ වයිෆ් ඇතුළු යාළුවෝ ටික හොටෙල් එකේ තියලා එළියට ගිහිල්ලා වෙච්ච සිද්ධිය මේ බර ගාන ගෙවන් වුණ වයිෆ්ල බර ගාන හොටෙල් එකට ලොකු බිලක් දුන්න කියලා කතාවක් තියෙනවා ඇත්තද? ඔව්, අපි යාළු කට්ටියක් එක ගියේ. මේ බර ගානක් කියන්නේ අපි දියතලාවේ ෆොක්සිල් රේස් එක බලන්න ගිහිල්ලා අපි හොටෙල් එක නතර වුණා. ඉතින් කොෆි ගත්තා, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, අර පොටැටෝ චිප්ස් අලබෙදපුවා, ඔය දෙක තමයි කෑවේ. හරිද? පොඩි කට්ටියයි වයිෆ් ලා අපි ඔක්කොම කෑවා. මම දැන් ලක්ෂයකට එහා බිලක් ආවා. අපි ඔක්කොටම ෆැමිලිස් හයක් විතර හිටියේ. හරිද? ඊට පස්සේ දැන් ට්‍රිප් යනකොට කට්ටිය ඕගනයිස් කරනකොට තියෙන මේ එන හුඟක් කරලා අපි රෑට එහෙම අර යාළුවෙකු තුලා ට්‍රිප් ඕගනයිස් කරන්නේ, යන්න නැති ට්‍රිප් ඕගනයිස් කරන. ඒ වගේ මේක ගියපු ට්‍රිප් යගේ උනන්දුව ඒ ඔක්කොමත් එක කෑගල වාහන වලින් කෑගක එහෙමනේ යන්නේ. එනකොට ඇත්තරම මේ කවුරුත් නෑ, අඳුරන්නේ නැති අය වගේ තමයි. බිල එනකොට, ඔව් බිල ගෙව නෑ, බිල ගෙවුවට පස්සේ බිල එනකොට නේ, බිල ආවට පස්සේ කට්ටිය ඔක්කොම මොනේ මොනේ වලාගෙන බැංකුව වලට ගිහලා මම හිතන්නේ සාමාන්‍ය සමහරුන්ගේ කවුන්ට් වල රුපියල් 500 වගේ ඉතුරු වෙන්න ඇරලා ඉතුරු සල් ටික ඔක්කොම ගෙනල්ලා බිල් ගෙවලා මේ යනකොට ඇත්තරම මේ ට්‍රිප් එකක් ආවද කියලාවත් දැනුන්නේ නැහැ. කවුරුත් නැහැ, අපි තනියෙන් අපේ වාහනේ ආවා. අනිත් අය ඒගොල්ලෝගේ වාහනවල සමට අපේ වාහනත් පාස් කරගෙන යනවා, බලන්නේවත් නැහැ අපි දිහා. ඒ තරමට ඒගොල්ලෝ අරකගෙන මම හිතන්නේ කල්පනා කර කර ගියා. ඔව්, ඒක හිතා ගන්න බැරි බිලක්. ඒ වගේ අපි ගත්ත දේවල් වලට අනුව ඒක ඇත්තරම හිතා ගන්න බැරි බිලක්. ඒ බිල ගැන හිත හිත තමයි අපි ගියේ. එදායින් පස්සේ යාළුවෝ කණ්ඩායමයි ට්‍රිප් ගියෙත් නැහැ. ඒකනේ කෑම විතරක් ලක්ෂයකට එහා කාලා තියෙනවා. කෑම කියන්නේ අර අර පොඩි දේවල් ටිකක් ගත්තේ. ඕ මොනවා හරි මොකක් හරි මේ ප්‍රශ්නයක් වුණා. මේ ඇත්තටම යාළුවෝ ටික අදටත් හම්බුනේ නැද්ද කොහෙද? ට්‍රිප් එකක් නිසා වෙච්චාරිය. වයිෆ් විමයි අපි කට්ටි හිටගුවන් කියනවා මේ ඒ වගේ වෙන්න එපා කියලා. සමහර දේවල් වලට උදාහරණයක් විදිහට ඒක ගන්නවා අපි දැන්. මියුසික් වීඩියෝ වල රඟපෑව නේද? මියුසික් වීඩියෝ වල රඟපෑවෝ. ඒ මතකේ චුට්ට මතක් කරමුද? අපි වෙන් වෙන තරමට සින්දුව මට මතක විදියට. ඔව්, මගේ පළවෙනි මියුසික් වීඩියෝ එකේ එක චාමිකගේ පළවෙනි song එක. මේ දැන් ඒ මියුසික් වීඩියෝ එක රඟපාන්න දැන් එහෙම ආසාවක් තිබුණද පොඩි කාලේ ඉඳන්ම? නේ නේ, පොඩි කාලේ ඉඳන් ඉතින් අපි පොඩි කාලේ අපි මොනවටද ආස නැත්තේ? අපි සීනි බෝල වලටත් ආසයිනේ පොඩි කාලේ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් එක එක දේවල් වලට ආස කරනවා. ඉතින් ආස කරන දේවල් හොයාගෙන ගිහිල්ලා තමයි ඉතින් දැන් මේ අද මෙතන ඇවිල්ලා මේ වෙන වැඩකට ආපු ගමන් ඔයා මාව අල්ලගෙන දැන් මේ තව වැඩක් කරන්නේ.
රයිට් ඕකේ කාර් බහුල මොහොතක අපි මේ සම්බන්ධ කරගත්තේ ඒ නිසා අපි වැඩි කාලෙ නාස්ති කරන්නේ එහෙනම් එන තවඩිය කතා කරමුද යන්න උඩර යන්න ඕනනේ එහෙනම් භූමි ස්තුතිය උද්දික ප්‍රේමරත්න ආදරණීය කලා ශිල්පියාට අපි ආදරය කරන චරිතය කරන කියන හැමදේම ලස්සනට කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා එහෙනම් භූමි ස්තුතිය thank you very much thank you